ඒ පරන ගෙදර. සුමිත්ගේ සම්බන්ධී කරණයෙන් දෙවැනි පාසල් ආරාධනය එනවිට මහාචාරයම හිදුකුල සූරියගේ ලංකා සංචාරයේ දෙවැනි මාසය එළඹීත් තිබිණි. පාසලකරා මෝටරත්හය සෙමෙන් සෙමෙන් ඇදිී එද්දී. ශිෂ්‍ය පිරිසට නායකත්වය දෙන ගුරුවරු පිරිස අතර සුමිද්ද සිටියේය. ඒ ඔහු උගන්නන වැල්ලව මධ්‍යමහා විද්‍යාලය නොවේ. ඉන් කිලෝමීට දොළහක් පමණ ඇත ඔහුමීයේ පිහිටි පාසලකි. එයින් ජපන් සන්සේ සිය මිතුරා දකින්නට අපේක්ෂා කර නොතිබිණි. එ නමුත් කාරය නවත්වන තැන පෙරදිනසේම සුමිත් සිටියේය. පරොෆිස මාත්තුහයාාවක් ඔහු සිනාසිකීවේය. සිනාසෙන්නට ආත්මශක්තිය ඇතිකරවන ලෙසින් හොඳින් මැදතිබුණු දත් දෙපෙළ. සිප් ගන්නාසුළු සිනාවක් මැද බබලා පෙනුනේය. පල්ලම්බක්! මචංකියපං! මහාචාරයම් හිදුකළසූරිය සෙමෙන් මිතුරාටකීවේය. මහාචාරයවරයා තමා බදා වැළඳගන්නා මහොත වෙනුවෙන්. සුමිත් සිය මෝනෙහි ආඩම්බර බැල්ම සූදානම් කරගත්තේය. ජපානයේ අධ්‍යාපනය ලබා. හි විශ්වවිද්‍යාලයක කලක් උගන්වා ලංකාවට පැමිණ එකරයින් ජනප්‍රිය වූ මහාචාර්යපරයා ලෙස චන්දන හඳුන්වා දෙන විට නැගුණ උණුසුම් අත්පොල සන්නන්නාදය සුමිත්ගේද හද උනුසුම් කළේය ඔහුගේ ජීවිතයහි විස්තර පාසල් ශිෂ්‍ය නිවේදකයන්ට ලියාදී තිබෙන්නේ සුමිත්ම බව චන්දනට අවබෝධ විය මහාචාර්යවරයා සුමිත් හෙරත් ගුරු මහතාගේ මිතුරකු බවත් මලියදේවේ බැබලවූ තාරකාවක් බවත් එන් නිවේදකයෝ කීහ. එහෙත් තවමත් මලියදේවයට ආරාධිතයු ලෙස ගොස් නැති ඔහු! ඔහුමයේ ඩ.. සේනානායක මධ්‍යමහා විද්‍යාලයට පැමිණීම ගෞරවයකි. ජාතියේ පියාගේ නමින් නම්කිරුණු එම විද්‍යාලයට පැමිණීමට මහාචාරිවරයා විශේෂ කැමැත්තක් දැක් වූ බවත් නිවේදකෝ කියහ. ජාතියේ පියා ඒ පුද්ගලයා බව සිහිවූයේත් මේ දැන්‍යය යන කාරණය. ප්‍රදර්ශණය වෙති මාචාර්ලිවරයා තැතිගත්තේය. ජීවන මධරභාෂන සංවාධ වැඩසටහන මගින් ලංකාවම තමන්ට සවන්දන තැනට පත්කළ ජපන් සන්සේට අද සජීවීව සවන්දීමට මේ පාසල භාග්‍යවන්ත වී සිටින බව සතුරින් කියා සිටින්නේ යයි නිවේදනය විය. ජීවිතයේ දුෂ්කරම මාස කිහිපේදී උදව් උපකාර කල සුමිත් හේරත් මිතුරාගේ මැදිහත්වීම නොවී නම්. මේ පාසලේ ආරාධනය භාර නොගන්නා තරමට තමා කාර්ය බහොල බව කියමින් සුකීය දේශනය ඇරඹූ මහාචාර්්‍යවරයා. එසේ වුවත් මෙසේ පැමිණීම ගැන බේවින් ආඩම්බර වන බව කීවේය. නිදහස් අධ්‍යාපනය නොවී නම්. ඔබේ සන්සේ එක් තරා දුක්බර හන්දිියක අඳුරු පැහැතිත් තේ කඩයක් කරගෙන දිවිගෙවන මුදෙලාලි කෙනෙකු වන්නට ඉඩතිබිණී ඔහු කීවේය. පිපාසෙන් හා කුසගින්නෙන් පෙලෙන අයට ආහාරපාන සැපීමත් ඉතා වැදගත්සේවයක්කුවත් අධ්‍යාපනය නිසා ලැබෙන ජීවන අවස්ථා ඊට වඩා බෙහෙවින් වැඩි වන ආකාරය ඔහු පැහැදිලි කළේය මම මුලින්ම ඉගෙනගත් පාසලෙත් අනික් පාසල් වලත් අරලිය ගස් තිබුණා ඒ ගස්වල නිතර මල් තිබුණා ඇමදාම වගේ මල් මට පස්ෙ කාලෙක සකුරාමල් දකින්න ලැබනා. සකුරාපි පෙන්න්නේ සකුරා සමයට විතරයි ඒත් මටසකුරා දකින්න ලැබුණේ අරලිය මල් දකින්න ඒ වගේ සුවඳ වෙඳින්න අවස්ථාවති වුණ නිසා අපේම පාසල්වල අරලිය මල් ඒ අරලිය මල්වලින් සංකේතවත් වෙන්නේ අපේ ගුරුවරු අපේ ඉස්කෝල උද්‍යෝගවත් අත්පොලසන්නැගිෙනි ඉදිරිපෙළ අසුන්වල සිටි ගුරුරොන්ගේ ඇස්වල කඳුළු පිරිණි ළමයින්ගේ විනේ රැකගන්නට ඔවුන් අතර හිඳවා සිටි ගුරුවරු නොදැනී දරුවන් ඇයෙන් ගිලිහුණ මවවරුන් සේ සෙන්සේගේ කතාවෙන් වශීවී සිටියහ. සකුරා සහ අරලිය උපමාව රූපවාහිනී සාකච්ඡාවකද කියා තිබනද. එය අමුතු අපූර්වත්වයකින් මෙම පාසලේදී ඇසිනි. සුමිත් සිය මිතුරාගේ කතාව ලොකුපුතාට අසන්නට සෙල්ෆෝනේ වෙත උරා. ගබඩා කරගත්තේය උත්සවය අවසානයේ සුමිත්ගේ නිවසටයා යුතු විය පාසලේ විශාල සංග්‍රහයක් සූදානම් කර තිබනද සව අපේගෙතර එක්කං යන්න ඉන්නේ ඉතිං මෙතැනින් වැඩිය මුකුත් නොකෑවට අමනාපවෙන්නේ පා සංග්‍රහශාලාවට රැස්ුවූ පිරිස අත්පොලසන් ගසා නිහඬ කල සුමිත් කීවේය මහාජාර්යවරයා තම නිවසට යන පුවත සැලකරන විට සුමිත්ගේ මුොහුණේ අවංක ආඩම්බරයක් තිබිණි වියතුන් හා ඇසුරයනු ගුරුෘත්්‍යය වෙනුවෙන් දිවි කැප කළ තමාට ලැබෙන වැදගත්ම ප්‍රතිලාභයයයි ඔහුගේ විඤ්ඥානයේ ලියවී තිබුණේය. මූනෙහි පැතිරගිය ජයග්‍රාහි මන්දහාසේ හිල්ලියවුණු ආඩම්බරය අහිංසක දර්ශනයක් මැව්වේය මෙම අමතරගමන ගැන නේවි සමන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මහාචාර්වරයාගේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ ඔහුටය. හොදෙක් රියදුරෙක් පමණක් නොවේ මෙවැනි දුරගමන් වලදී සන්සේගේ සම්පූර්ණ වගකීම නේවි සමන්ට පැවරේ නෑ මමයි අන්ඩෝන මොනවුනත් ඌට විතරයි මාව මතක තිබනේ මහාචාර්ය මහිදුකළ සූරිය කොළමදී කියා තිබිණි කියම්දෝ නොකයම්දෝ කියා කල්පනා කරන දෙයක් සුමිත් සම්බන්ධයෙන් මහාචාර්යවරයාට මතක තිබේ අතීතයේ එක් දවසක ලොකුනැන්දලාගේ ගිදරින් පැන සුමිත් සොයා එන්නට ආ ගමන වැලකුණේ ටිරෝන් මාමා කොළඹ කොටුවට පැමිණ ඔහු සොයාගත් නිසයි. සන්සේගේ සම්ප්‍රාප්තිය නිමෙත්තෙන් උත්සවශ්‍රීකින් නිවස සැරසී තිබිණි කුරුණෑගලසිට වැල්ලවතෙක්මවෙෙල්්‍යයාය අද්දරින් දිවෙන ගල් කදු වැටියද. වෙෙල්්‍යයාය අද්දරින් ඊට සමාන්තරව වැටුණු තාරපාර සමගමමෙන් ඇදයන රල් පාරත්. සුන්දර ගමක් ගැන චිත්‍රයක් චන්දන සන්සේගේ සිතෙහි මැව්ේය කඳු වැටිද රේල් පාරවල්ද නැති කොළියාපිටියේ ගෙවූ ළමා කල මතකය මතක්වන විටම අමතක කරන්නට සිතිනි. ඒ නිසා මේ සුන්දරත්වය වඩා සුන්දරවිය. චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කොලරත්න සහ පේරාධනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරයකු වූ උදය මැද්දේම දෙදනාගේම උපන් ගමල්ලෙසයි. ලස්සන කඳු වැටිය සහ වල්්‍යායද මැදිවූ ගමක් පෙන්වමින් සුමිත් විස්තරයක් කළේය චන්දන සන්සේ ඒ දෙදනාගේම නම් අසාතිවිනි සිරි කොළරත්න මෑතකදී මියගිය බවද. ඔහු! සිනමා පුවත් පතක කියවාතිබිනි. දැනට විකාශය වන ටෙලිනාට්‍ය දෙකක්ම ඒ කන්ද පාමුල රූගත කළ බවද සුමිත් කීවේය. කාරයේ ඉදිරි අසුනේ වාඩිවී සිටි ඔහු පසු පස අසුනට හැරි හැරී ඒ තොරතුරු කීවේ කලාකාර මහාචාර්යවරයෙකුට ඒවා අදාළ වන නිසාය ඈතින් පෙනෙන කන්ද දොළු කන්ද බව සුමිත් කීවේ සැන්සේ වටපිට බැලූ බැවිනි. වතුර මතුරා විකුණන හාමුදුරු කෙනෙකු වැඩ සිටියේ ඒ කන්දේ දැයි සන්සේ ඇසුවේය ඒ ඒවගේ හරුගැන ජපානටත් ආරංචි වෙන අදයි සුමිත් අසන විට රියදුරු වෙතින්ද සිනාවක ශබ්දයක් ඇසිනි. සුමිත් පදිංචිව සිටියේ ඔහුගේ මහාගිදරමය අක්කර පහක පමණ ඒ පොල්වත්ත මැද්දට කාර්ය එළඹනේ සෙමින් සෙමිනි. වත්ත කෙලවර වූයේ දැදුුරුවෝයනි. ඈතින් පෙනෙන ගණ කොළපාටින්යුතු ගස්පේලිය ජලය ගලා යන තැන බැඩුණු ගස් බව ඈත සිටම කිවහැකිවිය. ඒ ගස්පේලිය දෙස මහතක් නැවති බලාසිටින්නේ. ජපානයේදී පරිසරයට ආදරය කරන්නට උගත් නිසායයි. සාලයේ සිට බලාසිටි අය කතා වූහ. නිදහස් වෙලාවක එන්න? ඔයයේ පීනලා නාලා කරලා යමු! සුමිත් කීවේ අම්ම නැතිවුුණා සෙන්සේ ගේ දෙසට හැරෙන විට සුමිත්ත කියවිනි ඔහු අම්මා ගැන කීවේ ඇයින් එකිනකාගේ අම්මලාගෙන හරි හැටි කතා කරගන්නටවත් කාලයක් ඔවුන්ට ලැබුණේ නැත ඒත් ඒ දුක්බරම මාස කීපේදී සුමිත්ගේ අම්මා චන්දනටද බත් එව්වාය අම්මා ඔයාට දෙන්න කිව්වා සුමිත් කියව් සැටි දනට තවම මතකය අම්මාටත් තාත්තාටත් වූ විපත චන්දන සුමිත්ත කියාතිබනේ ඊට පෙරදාය ඒ ගැන කාඩවත් කියන්නට එපායයි නෑදයන් කියාතිබනද සුමත්වෙනුවෙන් පමණක් චන්දන සිය අඳුරු හදවත විවර කළේය ඒ විපත කියවෙන කවිකොලේ රැගෙන ආවේ පසුදවසකය මාසයක් පමණම පාසල් නොපැමිණි චන්දන නැවත என்னට පටන්ගත් විට කල්පනාවෙන් බරව උන්නේය අවුරුදු එකොළහක ළමයකුබුවෝද ඔහුගෙන් පෙනුනේ පරිනත වයසකි. කුලියාපිටියෙන් ශිෂ්්‍යත්තුවය සමත්තුව මලියදේවයට ආ ඔහුත්. වැල්ලව මධ්‍යමහා විද්‍යාලයෙන් ශිෂ්්‍යත්වය සමත්වගිය සුමිතුුත් හිඳගත්තේ එක ළඟ පුටුවලය. මලියදේවයේ මුලසිටම සිටි ළමයි ඒ දෙදෙන කොන් කල නිසා දෙදෙනටම ලැබනේ කොනක පුටු දෙකකි. ඒ නිසා අරමාසයෙන් පසුව පාසල් ආ ඔහුගේ දෑසේ විටින්මිට කඳුළු පිරෙනු සුමිත් දැකතිබිණි අම්මාගේ සහත් තාත්තාගේ මරණ ගැන කතාව කියවුුණේ සුමිත් ඒ කඳුළුවල අර්ථය විමසූවිටය සුමිත් ගෙදර ආවිගස ඒ කතාව අම්මාටකිවේය අම්මා ඒ දරුවාට බත්තකක් බැන්දිි ඒ නිසාය එය හද පාරවන පුවතකි ඒ දරුවා දැකබලා ගැනීමට තරම් දුකක් අම්මා තුලැඇතිවිය දවස් දෙකකට පසු අම්මා පාසන අසලට පැමිණ චන්දනගේ මුහුණ බලා හිස අතගාගියාය. හොඳට ඉගෙනගන්න පුතේ යැයි අම්මා කීවාමිස දරුවාගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත අම්මාට අවශ්‍ය වූයේ දරුවා බලන්නට පමණි. චන්දන සන්සේ සුමිත්ගේ නිවසට ගොඩවදින අවස්ථාවේ ඔහුට සිහිවෝයේ ඒ අම්මාගේ ආතරණීය බැල්මයි. ඒත් තමා බලන්නටම කුරුනෑගලට ආභවත්. සිදූ දේවල් පිළිබඳ හාර හාරා නෑසූ බවත් ඔහුට සිහිවිය. ඒ හේදවාචකේ සියලු රහස් අසා දැනගන්නට මෙෙන් ප්‍රශ්න අසන වැඩිහිටි ගැහැනුන් නිසා හෙම්බත්වී සිටි චන්දන ඒ ගැන කිසිවක් නෑසූ සුමිත්ගේ අම්මා සමඟ එබේ ලේම ආදරයෙන් බැඳුනේය. මුණවෙලා දම්ම නැතිවනේ. සන්සේැසීය පයසට තමයි. අසුව එකක් න්නනේ සුමිත්කේවය චන්දන සන්සේ රූපවාහිනි පිළිසඳරවලදී දුක්මසු මොහොතවල් කටහනින් මවාලන්නට සමත් වුවත් මරණ නිසා දෑසට කඳුළු උනන අන්දමේ හැගේම් බර කෙනෙක් නොවේ එහෙත් එදා විනාඩි කීපයකට පාසල් ගේට්ටුව අසලදී සිය ඇස් වෙත එල්ල වූ ඒ අම්මාගේ බැල්ම මතකේ ඇඳී ගොස් සෙන්සේගේ දෙෙනනෙත කරන්නාක් සේවිය අසුවක් ආයු වැලඳූ අම්මා සහ වයස තිස් දෙකේදී මරාදැමුණු අම්මා යන දෙදෙනම දැන් මතකෙන් එබෙන සුමිත්ගේ අම්මාගේ බැල්ම තුළ සිට තමන් දෙස බලන බවක් දැනෙන්නාාක් සේවිය අම්මා නිතර හිඳ සිටින්නට ඉඩ ඇති සෙන්සේට සිතුනු පුටුවක් දෙෙස ඕෝගේ ඇස් එල්ලවිය හොතන තමයි අම්මා හවසට ඉඳන්ගන්නේ දෙනම මොහොතක් නිහඬව සිටියහ සුමිත්්‍යය බිලිඳ හා දරුවන් සන්සේට හඳුන්වා දුන්නේය පේරාධිනය සිට පැමිණ සිටි ලොකපුතා මහාචාර්රිවරයා හමුවෙෙහි පෑවේ තමාදිනු සම්මානයක් ඔසවා පෙන්වන්නාක් මෙැනි මෙයා විභාග කරන කාලි චන්දන වගේ කෙනෙක් කුන්නෑනෙ හිතියනං ඔයිට වැඩිය දෙයක් කරයි දැන් මේ දෙන්නට පුළුවන් අදර්ශයට ගන්න වැඩසටහන් ඔක් කොම බලනවා සුමිත් පොඩි දෙන්නා දෙෙසට අතදිගු කළේය අයිතිං කට්ටියම බලනවා ජයනිිකිව්වාය මහාචාර්යපරයා දෑතින් රැගෙන ආ ජපන් ක්‍රමයට සරසන ලද පාර්සලය ජයනි අතට දුන්නේය ඕහ ලොකු පුතාළඟ විශේෂයෙන් අතරවී අතට අත දුන්නේය ඒ දෙෙස කවුරුත් බලා සිටියහ පුතාගේ නම? අරවිද අනුහ ඒ! වල්ඩ් කප් එක දිනපුදා ඉපදදුනේ? ම අරවිින්ද කියලා. පියා පැහැදිලි කළේය. ඒකහොඳයි විරාගයක්ත් මතක්විෙනවානේ සෙන්සේ කීවය සන්සේ සහ සරසවිශිෂ්‍යයා අතර සංවාදයට ඉඩදුන් පියා ප්‍රියසාදය සූදානම් කිරීමහිලා කාරය බහොලවිය. මොහොතකින් උත්සවේකටමින් හැඳ පැළැඳගත් අය නිවසේ විවිධ තැන්වලින් මතුවී ආහ ඉන් වැඩි දෙනෙක් මැදිවිය ආසන්නේ පසුවන ස්ත්‍රීහු වූහ. ඕන්න සර්බලඩෝනෙකිව්වනි සුමිත් අත් දෙකම දිගුකර අමුත්තා ඒ පිරිසට පෙන්වීය මහාචාර්යවරයා පිළිගනුවස් කතාවක් කරන්නට ගුරුවරියකට භාර්වී තිබිණ. ඇය එදා නිවාඩුද දමා කලින්ම පැමිණ සිටියේ ඒ වගකීම ඉටුකිරීමටය. ඇගේ කතාවේ වචනද ඒවා උච්චාරණය කරන රිත්මයද නිසා සුරම්ම සන්ධහාවේ කොටසක් එතන පටිගතකිරෙන්න්නාක් සේවිය. ජපානයේ සුන්දර සකුරා උද්‍යානයක වාසයකිරීමේ අවස්ථාව අත්හැර පෙරදිග ධර්මත් දීපය වෙත පැමිණ සුන්දර මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය මියුරු කටහඬ අවදි නොකර කොහෝමද අපේ සුන්දර ගම්මානයේ සකුරාමල් නැතත් අරලියමල් හැමදාම පිපෙන බව ප්‍රීතියෙන් කියා සිටිමින් මේ අව්‍යාජ හර්දය සංවාදී සංවේදී දිවාභෝජන සුයාමය වෙත සෙන්සේතුමා සාධරයෙන් පිළිගනිමු ඔබතුමා ජීවන මධුරභාෂන සංවාදයකදී මේ අගනා ශ්ලෝක මානිික්්‍යය එහෙමයි සන්සේ එදා පැවසුවේ උපුටා දැක්වූවා. අපි අද එය ඔබතුමා වෙනුවෙන් උපුටා දක්වනවා. ශෛල ශෛල නමානික්්‍යම් මෞක්තිකන්න ගජය ගජේ. සාධ වෝ නැහි සර්වත්‍ර චන්දනන්න වනේවනේ. මේ සෙන්සේ එදා ඒශ්ලෝකය අර්ථදැක්වූ විදියන්. ගලක් ගලක් පාසා මැණික් නැත ඇතෙක් ඇතෙක් පාසා ගජමුතු නැත වනයක් වනයක් පාසා සඳුන් හෙවත් චන්දන ගස් නැත එසේම සියලු තන්හි සත්පුරුෂයෝ නැත අද අපි අතර එනම් පොඩි පොඩි කැලෑ ගස් අතර සුවඳවත් චන්දන වෘක්ෂයක් නැගී සිටිනවා. තමයි මිහිදු කොළයෙන් පැවත එන මහාචාර්ය චන්දන මිහිදු කුල සූරිය කිසියම් භික්ෂ කෙනකුගේ පොතකින් උපුටා දවස් දෙකක් කටපාඩම් කර රූපවාහිනයෙන් උපුටා දැක්වූ ඒ ශ්ලෝකය ඒ වන විට සෙන්සේටත් අමතක වී තිබිණි ජපානය ගැන කරුණු කියන අතරම සංස්කෘත සහ පාලි උද්‍රත ගෙනහැරපෑමෙන් මහාචාර්ය කේර්තිය වැඩි වේගෙන් වැඩෙන බව චන්දන මහිදුුල සූරිය වටහා ගනිමින් සිටියේය. ඒනිසා ඔහු, සිතට වදින පාලි සහ සංස්කෘත කෑලි හමුුවෝ විට කටපාඩම් කරගත්තේය.